සංයුක්ත නිකායි ගිලාන වගේ ගිලාන සූත්‍රයේ ප්‍රථම ගිලාන සූත්‍රයේ පෙන්වනවා මේ බොහෝ රෝගාතුර සිටි ඒ භික්ෂුන් වහන්සේ නමක් බැහැ දකින්න තථාගතයන් වහන්සේ වැඩම කරලා ඒ භික්ෂුවගෙන් විමසනවා කොහොමද අසනීප තත්ත්වය. ඒ අසනීප තත්ත්වය බොහෝම වැඩි වෙලා බොහෝම අපහසුවෙන් තමයි සිටින්නේ කියලා ඒ භික්ෂුන් වහන්සේ දන්වා සිටිනවා. මේ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ බොහෝම වැදගත් ප්‍රශ්නයක් විමසනවා මේ භික්ෂුවගෙන්. ඒක තමයි, ඔබ යම්කිසි සැකයකින් ඒ කුකුසකින් පසු වෙනවද? යම්කිසි පසුතැවීමක් තිබෙනවද ඔබට? එතනේ කාරණාව ඉතාම වැදගත්. එකෙන් මේ ගිලන් බවට ප්‍රධාන හේතුවක් තමයි මේ පසුතැවීම කියන කාරණාව. සැකයෙන් පසුතැවීමෙන් සිටින එක. එහෙනම් අපි මෙතනින් ගන්න තියෙන පළවෙනිම කාරණාව තමයි අපි අවබෝධ කරගත යුතු ප්‍රධානම දේ තමයි, එහෙනම් අපි පසුතැවීම සුදුසු දෙයක්ද කියන කාරණාව. ඒ සැකයෙන් පසුතැවි තැවි සිටීම සුදුසු දෙයක්ද කියන කාරණාව. අපිට කරගන්න බැරි වෙච්ච හොඳ දේවල් පිළිබඳව අපි පසුතැවෙනවා. අපි අතින් වෙච්ච වැරදි පිළිබඳව අපි පසුතැවි තැවි ඉන්නවා. එහෙනම් මෙන්න කිසිම හේතුවක් නොමැතිව මේ පසුතැවි තැවි කුමන හේතුවක් නිසා හෝ පසුතැවි තැවි සිටිනවා නම්, එහෙනම් ඒක කයෙත් සිතේ මේ රෝගී බවට හේතු වෙන බව වටහා ගත යුතුයි. ඉතින් මෙන්න මේ කාරණාව නිසා තමයි මේ භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුවකින් විමසන්නේ මුලින්ම ඔබගේ යම්කිසි සැකයක් තිබෙනවද? පසුතැවීමකින්ද සිටින්නේ? ඉතින් මෙතනදී මේ භික්ෂුව පිළිතුරු දෙනවා, මේ ඔහුමම මේ පසුතැවීමකින් තමයි සිටින්නේ, සැකයකින් තමයි සිටින්නේ. එතකොට තථාගතයන් වහන්සේ විසින් කුමක් පිළිබඳව සැකයකින්ද සිටින්නේ? ඔබ සීලය ගැන, ඔබ සීලය ගැන පසුතැවීමකින්ද සිටින්නේ? ඔබගේ සිත ඔබගේ සීලය ගැන ගරහනවද? කියන්නේ තමන්ට තමන්ම ගරහ ගන්නවද තමන්ගේ සීලය පිළිබඳව කැටලුවක් ඇති වෙලා? එහෙනම් දෙවෙනියටත් අපිට වැදගත් වෙනවා මේ කාරණාව. එහෙනම් තමන් මේ තමන්ටම ගරහමින් සිටිනවා නම් අන්න ඒක සුදුසු දෙයක් නෙවෙයි. ඒක නීවරණය. අපේ සැනසිල්ල වහන දෙයක්. ඒත් මේ භික්ෂුව පිළිතුරු දෙනවා, නැහැ ස්වාමීන් වහන්ස, මම මේ සීලය ගැන මේ මොහොතේ පසුතැවීමක් නැහැ. මට මගේ සිත මේ සීලය නිසා ගරහන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ විමසුනේ කුමන කාරණාවක් නිසාද මේ සැකය, මේ පසුතැවීම, මේ කුකුසක් ඇති වෙලා තිබෙන්නේ, සැකයක් ඇති වෙලා තිබෙන්නේ? මේ භික්ෂුව පිළිතුරු දෙනවා, භාග්‍යතුන් වහන්සේ මම අහලා තිනවා මේ සීලය පිරිසිදු වීම සඳහා පමණක් නෙවෙයි ධර්මයේ දේශනා කරන්නේ කියලා. මෙන්න මේ කාරණාව තිතාම වැදගත්. මේ භාග්‍යතුන් වහන්සේගේ පරම ඉලක්කය කුමක්ද කියන එක, මේ සීලය පිරිසිදු වීම පමණක් නෙවෙයි. ඊට පස්සේ භික්ෂුන් වහන්සේගෙන් විමසන තථාගතයන් වහන්සේ, එහෙනම් තථාගතයන් වහන්සේ කුමක් සඳහා ධර්මයේ දේශනා කළාද? එහෙනම් මේ සම්පූර්ණ මේ රාගය ප්‍රහාණය සඳහායි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. මේ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ විමසනවා මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ආයතන හය වෙන වෙනම විමසනවා. මේ ඇස අනිච්චද නිච්චද කියලා.
ඉතින් මේක අනිච්චයි. එහෙනම් අනිච්ච නම් දුකද නැද්ද? එහෙනම් දුකයි. එහෙමනම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් මේ ඇස මමේ මගේ කියා ගන්න සුදුසුද? හොඳට විමසලා බලන්න. මේ විදිහට ඇස අනිච්ච නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් තමායේ ගැනීමට සුදුසුද? මගේයි ගැනීමට සුදුසුද? ඊවගේම මේ කන අනිච්ච නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේයි ගැනීමට සුදුසුද? මේ නාසය අනිච්ච නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ ගැනීමට සුදුසුද? මේ දිව අනිච්ච නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ ගැනීමට සුදුසුද? මේ කය අනිච්ච නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ ගැනීමට සුදුසුද? මේ සිත අනිච්ච නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ ගැනීමට සුදුසුද? මෙන්න මේ කාරණාවන් තථාගතයන් වහන්සේ විමසනවා. මෙන්න මේ අවස්ථාවේදී ඒ භික්ෂුවගේ සිත ඒ ක්ලේශයන්ගෙන් මිදලා ඒ දහම් මැස පහළ වුණා කියලා පෙන්වනවා. යංකින්චි සමුදය ධම්මා සම්පත්ත නිරෝධ ධම්මං කියන කාරණාව වැටහුණා කියලා ඒ සූත්‍ර දේශනාවේ පෙන්වනවා. බලන්න යම්කිසි ඒ දෙයක මේ හටගැනීමේ ස්වභාවයක යුක්ත නම් ඒ හටගත් සියල්ල නිරෝධ කියන ධර්මතාවයට යටත්. සමුදය නිරෝධය කියන ධර්මය. ඒ අනිච්ච කියන ඒ මූලික ඒ අර්ථය ඒ සමුදය සහ මේ නිරෝධ ධර්මය. ලෝකේ යම් කිසි හටගත් දෙයක් තිබෙනවා නම් ඒ හටගත් සියල්ල නිරෝධය කියන ධර්මතාවයෙන් යුක්තයි. එහෙනම් ඒ කාරණාව පිළිබඳව කෙනෙක්, ඒ කියන්නේ මේ අනිච්ච කියන කාරණාව පිළිබඳව කෙනෙක්ගේ තිබෙනා වූ වැටහීමේ දුර්වලතාවය නිසා තමයි ඒ දුක කියලා කෙනෙකුට වටහා ගන්න බැරි. ඒ නිසාම තමයි ඒක එහි විපරිණාමය පිළිබඳව අපි බොහෝ තැවීමට පසුතැවීමට පත් වෙලා අර මගේ කියලා ගත්තා වූ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මන තමන්ට අවශ්‍ය ආකාරයට පවත්වන්නට නොහැකි වෙනකොට බොහෝ දුකට පත් වෙන්නේ, බොහෝ තැවීමට පත් වෙන්නේ. ඒ අවස්ථාවේ ගිලන් වෙලා සිටියේ භික්ෂුව. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මන පවත්ව ගන්න බැරි වුණා. එහෙනම් ඊ අවස්ථාවේ එහෙනම් තමන්ට මේ කාරණාව උපමා කරගත්තු යොදාගත්තු මේ ධර්ම කාරණාව. එහෙනම් තමන්ගේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මන මේ කිසිවක් අපිට දිගටම මේ ආකාරයටම තමන් බලාපොරොත්තු වන ආකාරයටම පවත්වන්න හැකි වෙන්නේ නැහැ. ඒවා මේ යම්කිසි හටගත්ත ක්‍රමයක් තිබෙනවා. ඒ ආකාරයටම එහෙනම් එය විනාශයටත් පත් වෙනවා. මේ අවස්ථාවේදී මේ විනාශයට පත් වෙන දේ පිළිබඳව ඒ විනාශයට පත් වෙන දෙයකින් අපි සතුටක් සෙවුවෝ. ඒ සතුට ප්‍රකාශ කරා. එහි බැසගත්තා. ඒ සතුට ලැබෙන විට එහි දැඩිව ඇලුනා. ඒ නැවත නැවත ලබා ගන්නී තණ්හාව දිගින් දිගටම පැවැත්තුවා. ඒක නිසා නැවතු සකස් කිරීමක් කරගත්තා අපි ජාතියක්.
ඒ සමගම අපිට මහා දුක්ඛදක් කුරුම වුණේ, චරාවට පත් වුණා, ව්‍යාධියට පත් වෙනවා, දැන් ලෙඩ වෙනවා, කායික දුක්, මානසික දුක්, ශෝක, වැළපීම්, උපායාස, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා, අප්‍රියයන් හා එක් වෙන්න සිද්ධ වෙනවා, කැමති දේ නොලැබීමේ දුකට පත් වෙන්න සිද්ධ වෙනවා, මුළු පංච උපාදානස්කන්ධ දුකම උරුම වෙනවා. එහෙනම් මේ ඇහැ, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනේ කෙනෙක් මේ සතුට සෙවි නැත්නම්, ඒ සතුට ප්‍රකාශ කළේ නැත්නම්, එහි බැසගත්තේ නැත්නම්, එහෙනම් මෙහෙම සතුටක් ඇතිවෙන්න හේතුවක් නැහැ. එහෙනම් ඒ සතුටේ Nirodhe. ඒක නිසා අල්ලගන්න දෙයක් නැහැ එතන. එහෙනම් උපාදාන Nirodhe. එහෙනම් තණ්හාවේ පැවතීමක් නැහැ. ඒ කියන්නේ භවයේ Nirodhe. එසේ තණ්හාව දිගින් දිගටම පැවැත්වුවේ නැත්නම් මේ උපතක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ජාති Nirodhe. මේ උපතක් හටගත්තේ නැත්නම් අපිට මේ මහා දුක්ඛඳක් නැහැ. එහෙනම් ඒ දුක අවසන් වෙනවා, දුකේ Nirodhe. ඒ කියන්නේ මේ ජරා, ව්‍යාධි, මරණ, කායික දුක්, මානසික දුක්, ශෝක, වැළපීම්, උපායාස, ප්‍රිය විප්‍රයෝගේ, අප්‍රියන් හා එක්වෙන දුක, කැමති දේ නොලැබීමේ දුක, මුළු පංච උපාදානස්කන්ධ දුකේම Nirodhe. ඒ දුකේ අවසාන. මෙන්න මේ ආකාරයට මෙන්න මේ යංකින්චි සමුදය ධම්මං සබ්බත්තං Nirodha ධම්මං කියන කාරණාව මේ භික්ෂුවට වැටහෙනවා. ඒ ආකාරයට ඒ භික්ෂුව සම්පූර්ණයෙන්ම ඒ උපාදාන රහිතව ඒ ආශ්‍රය කරමින් ඒ අග්‍රම ඵලය සඳහා ඒ අවස්ථාවේ ගමන් කරනවා. බලන්න, දරුණු වේදනාවලින් පීඩා විඳමින් සිටපු භික්ෂුවක්. එහෙනම් අපිත් මේ අවසානයේ කුමන ආකාරයේ තත්ත්වයක අපි සිටියත් අපිට ඒ ධර්මයේ මෙනෙහි කිරීමේ ඒ අවසාන මොහොතේ හැරේ අපිට ධර්මයේ මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් ඒ ඇති වෙන ලාභය පිළිබඳව මුලින් විමසලා බලන්න. ඒ වගේම තමන් මෙතෙක් කල් සිදුවෙච්ච කිසිම දෙයක් ගැන පසුතැවෙන්න එපා. තමන්ට කරගන්න බැරි වෙච්ච හොඳ ගැන හරි, තමන්ගේ අතින් වෙච්ච නරක දේවල් ගැන හරි හිත හිත පසුතැවීම සුදුසු නැහැ. ඒ පසුතැවෙන්න තැවෙන රෝගී තත්ත්වයන් තව තවත් වැඩි වෙන එකයි වෙන්නේ. ඒක නිසා මේ අතීතයට අයිති දේවල් අතීතයටම තබලා තමන් නව කෙනෙක් හැටියට මේ ධර්මයත් එක්ක, මේ ලෝකේ යථාර්ථයත් එක්ක, මේ චතුරාර්ය සත්‍යයත් එක්ක කටයුතු කරන්න අපි උත්සාහ කරමු. හොඳයි, ඔස්සේ සිත තැම්පත් වෙන්න ටික හරිනේ. මේ පසුතැවීමක් තිබෙනවා නම් ඒ පහ කරලා, ඒ පසෙක තබලා සිත හොඳට සැනසෙල්ලට පත් කරගන්න. තමන් මේ යන්නේ දිගු ඉලක්කයක් කරා යන්නේ තමන්ගේ පුළුල් බලාපොරොත්තුවකින්, පටු බලාපොරොත්තුවකින් නෙවෙයි, පුළුල් බලාපොරොත්තුවකින් යන්නේ. එහෙනම් මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ, මන පිළිබඳව ඒ යථාර්ථය අපි මෙනෙහි කරමු. යංකින්චි සමුදය ධම්මං සබ්බත්තං Nirodha ධම්මං. නම් ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ, මනී තිබෙන්නේ මේ සමුදය ධර්මයක්. ඒ වගේම Nirodha ධර්මයක්. ඒ හටගත්තා වූ යම් තාක් දී තිබේද, ඒ සියල්ල වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් ඊ දේවල් වල සතුට සොයලා ප්‍රකාශ කළ පැහැගන්න සුදුසු නැද්ද කියන කාරණාව විමසන්න. ඉසේ සතුට සොයලා ප්‍රකාශ කළ බැසගත්තොත් දුකකින් කෙලවර වෙන්නේ කියන කාරණාව හොඳින් විමසන්න. ඒක නිසා ඒ දුකට පත් වෙන දෙයක් එහෙනම් අනිච්ච නම් දුක නම්.
විපරිණාමයට පත් වෙනවා නම් එහෙනම් මේ මමයේ මගේ ගන්න සුදුසුද? එහෙනම් ඉසේ නොවන ස්වභාවය පිළිබඳව එහෙනම් නිරෝධ ධර්මයේ පිළිබඳව මෙනෙහි කරන්න. ඒ ආකාරයට සිත හොඳින් තැම්පත් වෙන්න කිදහරෙන්. ගත සිත සංසිඳෙනවා. ගතත් සිත සංසිඳෙනවා. ගතත් සිත සංසිඳෙනවා. ගතත් සිත සංසිඳෙනවා.